නීති හින්දම නෙමෙයි. ඒ කියන්නේ ඒ ජීවන රටාව ඇතුලේ මට සතුටු වෙන්න පුළුවන් කිසිම දෙයක් තිබුණේ නැහැ. ඒ පුරුදු වෙච්ච කොටුවෙන් එළියට පැන ගන්න බැරි. ඌ ඉස්කෝලේ යනවා, ගෙදර එනවා, පන්ති යනවා, විභාග ලියනවා, හැමෝටම ඕන විදියට ඉන්නවා, හැමෝටම ඕන දේ කරනවා, හැමෝම එපා කියන දේ නොකර ඉන්නවා. මට එතන කියන්නේ මම නිකන් හරිම නිකන් අර අපි සිංහලෙන් කියන්නේ කන්ෆියුස් වෙලා හිටියා කියලා. සිංහලෙන් කියන්නේ සිංහලෙන් කියන්නේ එහෙම තත්ත්වක හිටියේ. ඉතින් ඒ තත්ත්වෙන් මිදෙන්න කවදද කියලා අර ඇඟිලි ගැනගෙන හිටපු කෙනෙක් මම. ඒක තනකදී ඔක නිකන් පුපුරලා වගේ යනවා. එතනින් පස්සේ මම ආ උදාහරණ පටන් ගන්නවා. ඒකේ එක දවසක් තමයි මේ. කොතනද පුපුරන්නේ? හොඳ ප්‍රශ්නයක්. නෑ මෙහෙමයි. ඒක මේ දාමයි කියලා එකක් නෙමෙයි. ඒක එක වකවානුවක මට තේරෙනවා මේ මම නෙමෙයි නේද මේ වෙන එක පිරිසක් විසින් වෙන්න පුළුවන් එක සමාජයක් විසින් වෙන්න පුළුවන් මොනවාම කොට්ටාසයක් හින්දා මම නිකන් හිර වෙලා නිකන් හුම නිකන් බැඳලා තියලා වගේ හැඟීමක් මට ආවා. මට ඕන වුණා නෑ මේ මම නෙමෙයි. මෙතනින් එහාට ගිය නිදහස් මම කියලා මිනිස්සෙක් ඉන්නවා. මම එයා හොයා ගන්න ඕන කියලා මම මේ හැම දෙයකින්ම ඒ කියන්නේ අර මම හැම හිටියේ එච්චර කාලෙම හිටියේ අර පිරිසක්ව සතුටු කරගෙන මේ ඒ කියන දේ ඒ අහගෙන ඒ දේවල්ම කර කර මං හිතුවා ඒක වෙන්න ඇති ජීවිතය කියන්නේ ඒක වෙන්න ඇති වරදින් නැතුව ගමනක් යන්න පුළුවන් එකම විදිහේ ඒක වෙන්න ඇති කියලා මං විශ්වාස කරගෙන එහෙම්මම හිටියා. නමුත් මට ජීවිතේ එකතන නතර වෙලා වගේ හැඟීමක් ආවා. මට ආවා පොඩි හිතුවක්කාරක වැඩ ටිකක් කරලා බලන්න මට වරදිනවද කියලා. වරදුනේ නැහැ. ඒක හැමෝටම හැබැයි කරන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. මොනවද වැරදින් නැති හිතුවක්කාර වැඩ නේද? මම තහන්නදී පළවෙනිදම කරපු හිතුවක්කාර වැඩ මොකද්ද කියලා කරපු. නෑ මට මගේ වටේ හිටපු 100ක් ගත්තොත් 98ක් 99ක්ම කිව්වේ කලාව කරන්න එපා. කලාව පැත්ත පලා තියන්න එපා. අනාගතයක් නෑ. අමුසර බඳින්න කෙල්ලෙක්වත් හොයාගන්න බැරි වෙනවා. හරිද? කිසිම සාර්ථකත්වයක් එමත් නැත්නම් කිසිම ස්ථාවරත්වයක් හොයාගන්න වෙන්නේ නෑ ඔය කලාවට කියොත් කියලා. ඊට පස්සේ කිව්වා ඉන්න ඕන විදිය සංවරව ඉන්න ඕනේ, කතා බහ කරන්න ඕනේ, මෙහෙම කොණ්ඩෙ පීරන්න ඕනේ, මෙහෙම සහ මෙහෙම අහවල් රස්සාවක් කරන්න ඕනේ, නැත්නම් කිසිම පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ. අච්චර සල්ලි ගොඩක් හම්බ කරන්න වෙන්නේ නැහැ මේ වගේ රස්සාවක් කරේ නැත්නම්. ඔන්න ඔය වගේ කාරණා ගොඩකින් මගේ ඔළුව මගේ ආත්මෙම පුරවලා තිබ්බේ. හැබැයි මට හිතුණා එතන නෙමෙයි මම ඉන්න ඕනේ. මගේ ජීවිතේ එතනනේ මාව හදලෙවල තියෙන්නේ. එහෙම ජීවිතයක් ගත කරන්න නෙමෙයි කියලා මගේ ඇතුලේ මගේ අර inner mind එක මොකද්ද අපිට කියන්නේ අපේ ඇතුලෙන් කතා කරන කටහඬ මට කිව්වා නෑ ඔබ එතන නෙමෙයි ඉන්න ඕනේ කියලා. මං අන්නේ හඬට සවන් දුන්නා කියලා මං හිතනවා. ඉතින් ඒකත් එක්ක මම ජීවත් වුණා. මං ඒ ඔයා මේක කරන්න. ඔයා මේක කරන්න කියලා මම ඇතුලෙන් මට කියපු දේ විතරයි මම කරේ ඇත්තටම. ඒ අතින් මාරම හිතුවක් ආරයි මම. හැබැයි කාටවත් මම කරදරයක් කරේ නැහැ. මගේ පාඩුවේ තමයි මගේ ගමන ආවේ. ඉතින් මට මං ගැන සතුටු වෙන්න පුළුවන්. ඇත්තටම සතුටු වෙන්න පුළුවන්. ඒ කියන්නේ මම ඒ ගත්ත තීරණ ඒ මම කරපු දේවල් මට හරි කියලා හිතුණු දේවල් පස්සේ මම ගිහිල්ලා මගේ ජීවිතේ මම ලබාගත්තු දේවල් ගැන මට මාරම සතුටුයි. කෙනෙක් ඉන්න පුළුවන් තමන්ට හිතන දේ පුදුමාකාර ආත්ම ශක්තියක් ඇතුව ජය ගන්න. එහෙම ශක්තියක් තියන අය ඉන්න පුළුවන් නැති අය ඉන්න පුළුවන්. කෙනෙක් ඉන්න පුළුවන් තව පිරිසකගේ මෙහෙයවීම යටතේ ඒ කියන්නේ හොඳ ගයිඩන්ස් එකක් ඇතුලේ තමයි යාට ගමනක් යන්න පුළුවන්. එහෙම නැත්නම් එයා විනාශ වෙනවා. එහෙමයි ඉන්නවා. එතකොට තමුන් තේරුම් ගන්න ඕනේ තමුන්ට තියෙන ශක්ති ප්‍රමාණය කොච්චරක්ද කියලා. සහ තමුන්ට අනේ මන්ද ඉතින් දැන් අර එහෙම කවුරුත් කියන දේ නහ ගමනක් යද්දි ඒක මාර පරිස්සමින් කරන්න ඕන දෙයක්. මොකද තමුන්ට හරි කියලා හිතන දේ මාර වැරදි දෙයක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් එයා ජීවිතේට ආයෙ නිවැරදි කරගන්න බැරි තැනකට වැටෙන්න පුළුවන්. ඉතින් ඒක බොහොම පරිස්සමට කරන්න ඕන දෙයක්. හැබැයි මෙහෙමයි කාටවත් කරදරයක් නොකර අඩුමතරමේ තමන්ටවත් හානියක් නොකරගෙන තමුන්ගේ හිතේ තියෙන දේ ඉෂ්ට කරගන්න උත්සාහ කරොත් මං හිතන්නේ කාගේවත් කාවවත් සතුට කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තමන් අවසානයේදී තමන්ගේ සතුට තමන් හොයාගන්න ඕනේ.